ධර්මය විනාශය කරා ගෙන යාමට මාන බලන දුෂ්ට බලවේග අප පරාජය කළ යුතුව ඇත. වෙන්ව වැළලුණු අතීතයට තිතක් තබා එක්ව නැගිටින වර්තමානය සහ අනාගතය ගොඩනැගීම ඔබගේ පරම පැතුම බව මම දනිමි. පසුගිය දශක කිහිපයෙහි රට තුළ දේශපාලන උම්මත්තක භාවය සීක්‍රයෙන් වර්ධනය වූ අතර රාජ්‍ය තන්ත්‍රය අල්ලසෙන් ඔමිස්වලින් අප්පන් වලින් ඉතිරී ගොස් වංචාව සහ දූෂණය සිංහාසනාරූඪ විය. මානව ගුණධර්ම පිරිහි මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්මික වටිනාකම් වනසාලමින් දේශපාලනික අරාජිකත්වයත් ආර්ථික බංකොලොත් බවත් ජනතාවට උරුම කොට ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි අදුරදර්ශීභාවය නිසා රාජ්‍ය පාලනය බිඳවැටීමේ අනිටු පළවිපාක ලෙස පසුගිය දශක දෙකක කාලය තුළ රටට ගෙනා යුතු විදේශ විනිමය ඩොලර් බිලියන ගණනින් රටට අහිමි කොට ඇත. රටේ ආර්ථිකයේ වැඩි බරක් උසුලන කුඩා සහ මධ්‍යම කර්මාන්තකරුවන් ආයෝජකයන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දිය යුතුව තිබූ ප්‍රාග්ධනය බිලියන ගණනින් රාජ්‍ය බැංකු දෙක මගින් අවභාවිතා කිරීම නිසා නිෂ්පාදන හා නිර්යාත ආර්ථිකයට මරු පහරක් එල්ල විය. දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කර රුපියල් මුදල් ලේඛකය ඇතිපදමින් බාල්දු කළේය. ව්‍යවසායකයනට හා ආයෝජකයන්ට ලැබිය යුතු රාජ්‍ය අනුග්‍රහය නොලැබීම තුළ අධිපොලි අනුපාත මත ලබාගත් ණයබර හරහා මූල්‍යායතන විසින් ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර මනසාලීම පමණක් නොව ඔවුන්ගේ ගේදොරද මංකොල්ල කෑවේය. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ධීවර කර්මාන්ත යනාදිය වේගවත් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඇරඹු රාජ්‍ය බැංකු අතිශය දූෂිත ජාවාරම් කරුවන්ගේ සූදු තිප්පලවල් බවට පත් කර ඇත. දළ දේශීය නිෂ්පාදනයට කර්මාන්තයේ අංශයෙන් ලැබෙන දායකත්වය 8% දක්වාද, කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය 32% දක්වාද හැකිලීම නිසා සේවාංශයේ පමණක් පුළුල් වීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය විචල්‍යතාවයන්ට පොරොත්තු නොදෙන මට්ටමට දුර්වල විය. ඉහළ ආදායම් ලාභීන්ට බදුසාන ලබා දීම සහ අදූරදර්ශී පොහොර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් දුකී දුප්පත්කමේ අඩියටම රට ඇද වැටුණි. කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමද ධීවර කර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත අංශ දියුණු කිරීම සඳහා නව්‍යකරණ වූ ආයෝජන සැලැස්මක් අප විසින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. බොහෝ නිර්යාත භාණ්ඩ අග එකතු කළ භාණ්ඩ ලෙස අපනයනයට යොමු කිරීමත්, නිර්යාත ආදායම නිසි ලෙස රට තුළට ප්‍රේෂණය කර ගැනීමත් තහවුරු කළ යුතුවේ. කෘෂිකර්මාන්ත, පසු සම්පත් කර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍ර සඳහා වෙනම බැංකු පද්ධති ස්ථාපනය කළ යුතු අතර ආපසු ගෙවීම් සුරක්ෂිත කරනුවස් රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුවේ. නිෂ්පාදනාර්ථිකය දියුණු කිරීම සඳහා වසර 5-10 දක්වා වෙනස් නොවන්නා වූ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු අතර බදු ක්‍රමය සරල කළ යුතුවේ. වක්‍ර බදු ප්‍රතිශතය ක්‍රමානුකූල ලෙස අඩු කිරීම මගින් අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික බර අඩු කළ යුතුව ඇත. භාණ්ඩ අපනයනය කිරීමේදී දේශීය කෘෂිකර්මාන්තයට සහ කර්මාන්ත අංශයට අහිතකර බලපෑම් නොවන බව තහවුරු කළ යුතුවේ. ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන මගින් උපයාගත යුතු මුදලින් විශාල ප්‍රතිශතයක් ආදායම් ලෙස රටට නොලැබේ. එම අංශයන්හි නීති රාමුව යාවත්කාලීන කිරීමත්, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුළු රාජ්‍ය සම්බන්ධීකරණ ජාලය ඩිජිටල්කරණය කිරීම හරහා රජයට ලැබිය යුතු ආදායම ඉහළ මට්ටමකට ගෙන යා හැකිය. ගෘහස්ත